විශාලතම ව්‍යායාම උපකරණ අල්විසල Big Bossa Bambala Pitiya ERC සහ PDCC තාක්ෂණයෙන් කොළපාට ඇසුරුමේන ACL Energy Saving Cable ඔබේ විදුලි බිල අඩු කරයි. මේ පෞගියදා මම දැක්කා ඔබතුමාලගේ මේ ඇමති වරයෙක් වන ප්‍රසන්න රණතුංග මන්ත්‍රීතුම ඇමතුමා අර මේ අරගලයට මේ ප්‍රශ්න ඇති කරේ අර්ලියගහ මන්දිරේට සෙනඟ ගෙනල්ලා ඒ ගෙනාපු එකෙන් තමයි මේක ඇති කරේ කියලා එතුමා ප්‍රකාශයක් කළානේ. මම හිතන්නේ කොහරි ගම්පා රැස්වීමකදී. එතකොට එතුමාලා චෝදනා කරන්නේ ඒක ඔබතුමාලාගේ පැත්තර තමයි චෝදනා කරන්නේ. ඔබතුමාලා තමයි අර්ලියගහ මන්දිරේට සෙනඟ ගෙනල්ලා මේ ගෝල්පේ සරගලයට මේ එතන ගැටුමක් නිර්මාණය කරන්න ඇති කරා වගේ චෝදනාවක් ඔබතුමාලා පැත්තට දානවා. ඒක මොකක්ද ඒකේ තත්ත්වය? ඕකේ පැහැදිලිම උත්තරේ තමයි ගෝල් ෆේස් එකට එන්න කලින් තමයි කාංචන විජේසේකර ඇමතුමාට අරගලේ අය ගෙදරට ගිහිල්ලා පහර දෙන්න යන්නේ. ඊට කලින් තමයි අපේ අමාත්‍යවරු හතර දෙනෙකුගේ ගෙවල් වලට පහර දෙන්නේ. එතකොට ගෝල් ෆේස් එකට එන්න කලින් ගෙවල් හතරකට පහර දීලා තිබුණා. ඊට පස්සේ එක ප්ලෑන් එකක් තිබුණා එක දවසේ මුළු ගෙවල් ඔක්කොම ගිනි තියන්න. හැබැයි එදා දවසේ හින්දා එදා මන්ත්‍රීවරු ගෙවල් වල හිටපු හින්දා ගෙවල් ඇතුලේ ගිනි ගන්න එක තමයි ඔය කලින් ආවේ. ඒක නැතුව මේක ප්ලෑන් එක වෙච්ච දෙයක් නෑ. එතන මේ එතන ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සහ අදාළ පාර්ශව කියන්නේ ඔවුන්ගේ කැමැත්තක් නැතුව ඔවුන්ගේ අනුමැතියකුත් නැතුව දැන් මේ පොහොට්ටු ඉතුරුලා ඉන්න අය අර්ලිගහ මන්දිරේට කට්ටිය ගෙනාවා, ගෙනල්ලා ඒගොල්ලෝ ගිල් අරගෙන ගැහුවා. ඒක තමයි ඔක්කොම උනේ. මොකද දැන් ඔතන මේ අධිකරණ ක්‍රියාදාමයක් පවා යන කාරණයක්, ඔය බරපතල කාරණයක් ඔවුන්නේ කියන්නේ. මම කියන්නේ අපි මගේ කතාව ඇහුවත් දැන් මම මේ කතාව ඇහුවා. මම හපව කියන්නේ කඳවුරුවල එකට ඉන්න අය කඳවුරුවල මතවාද දෙකකට බෙදෙනකොට තමන් නියෝජනය කරන කඳවුරෝ හොඳින් හරි නරකින් හරි ඇත්ත හරි බොරු හරි කියලා ජයග්‍රහණය කරවන්න යන මනස ගැන අපි ඒක කනගාටු වෙන්නේ නැහැ. හැබැයි අපි ඒ අපි කඳවුර නියෝජනය කරපු අපේ ජාතිකවාදී කඳවුර මහින්ද චින්තනය මේක අර මාක්ස්වාදයේ ලෙනින්වාදයේ වගේ මහින්දවාදයේ කියන එකක් රටේ හැදිලා තියෙනවා. ඒකනේ ජනතා විමුක්ති පෙරමුණ කිව්වේ ඒක ගමෙන් අතුගාලා දාන්න කියලා. ඒ නිසා අපේ කඳවුර එච්චර ප්‍රබලව හිටපු අය වෙන කඳවුරක් නියෝජනය කරන වෙන අපේක්ෂකයෙක් හෝ වෙන මතවාදයක් ප්‍රතිපත්තියක් ජයග්‍රහණය කරනවා නම් මෙච්චර පහලට වැටිලා ඒ වගේ තැනට වැටෙන්නේ නැතුව අපි ප්‍රතිපත්තිමය කාරණා කතා කරලා ජනතාවට දෙමු කුණු දෙන්නේ නැතුව ඇයි නාමල් රාජපක්ෂ ජනාධිපති වෙන්නේ? ඇයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති වෙන්නේ? ඇයි සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වෙන්නේ? ඇයි අනුර කුමාර් දිසානායක ජනාධිපති වෙන්නේ? ඔබතුමාට මෙහෙම සහතිකයක් දෙන්න පුළුවන්ද? දැන් රනිල් වික්‍රමසිංහ හිරේ යනකම් මට නිින්දයක් නැහැ කියපු අයත් එතුමගාවට ගිහිල්ලා ඉන්නවනම්, ලැජ්ජා රනිල්ලෝ කියලා කියපු අයත් එතුමගාවට ගිහිල්ලා ඉන්නවනම්, රනිල් වික්‍රමසිංහ මහත්තයා සහ ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනය කරපු ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රසන්න එතුමා එතන ගිහිල්ලා ඉන්නවනම් ඔවුන් නැවත වතාවක් ඔබතුමාලා කඳුරට ආවොත් මොකද කරන්නේ? අපි ඒක බොහොම පැහැදිලිවම පක්ෂයේ අභ්‍යන්තරයේ මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා. මේ පක්ෂය ඉතාම පිරිසිදු තැනකට ඇවිල්ලා නාමල් රාජපක්ෂ මැතිතුමා පක්ෂයේ ජාතික සංවිධායකවරයා අවුරුදු 38 තරුණයෙක් විදිහට ඇවිල්ලා පහුගිය කාලේ අරගලයේ යහපත් ප්‍රතිකඩයන් තිබුණා මදුෂාන්. මම ඒක නෑ කියන්නේ අරගලයේ විසින් කිව්වේ විනාඩි 3ක් තිබුණ මොතවා. තරුණ තරුණියන්ට මේ රට බාර දෙන්න, තරුණ සිතුම් පැතුම් වලට මේ රට බාර දෙන්න කියලා. දැන් ගම්පහට ගියාම, කොළඹට ගියාම, කළුතරට ගියාම, කුරුණෑගලට ගියාම, හම්බන්තොටට ගියාම, මාතරට ගියාම, අම්පාරට ගියාම අපේක්ෂකත්වය ඕපන් වෙලා තියෙනවා තරුණ තරුණියන්ට. පළාත් පාලන මැතිවරණය වල අලුත් දක්ෂයින්ට ඕපන් වෙලා තියෙනවා. නිර්මාණශීලී තරුණයින්ට ඕපන් වෙලා තියෙනවා. අවුරුදු 38 තරුණයෙක් රටේ ජනාධිපති වෙනකොට අවුරුදු 36 තරුණයෙකුට අගමැති වෙන්න පුළුවන් වගකීමක් ගන්න කෙනෙක් ඕනේ නම් අවුරුදු 48 54 කෙනෙකුට වැඩිහිටියෙකුට අගමැති වෙන්න පුළුවන්. කැබිනට් මණ්ඩල නියෝජනය කරන්න පුළුවන්. පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් ගන්න පුළුවන්. පළාත් සභාවේ සභාපති වෙන්න පුළුවන්. ප්‍රාදේශ සභාවේ සභාපති වෙන්න පුළුවන්. ඒ නිසා මේ පක්ෂය තුළ අපි අභ්‍යන්තරේ කතා කරලා තියෙනවා. ඒක හුඟක් ඇති වෙලා තියෙනවා. මොනවද? පුරප්පාඩු හුඟක් ඇති වෙලා තියෙනවා. ඔව් දැන් අපි කියන්නේ තරුණ තරුණියන්ට අපේ පැරණි සම්බන්ධතා තියෙන පාක්ෂිකින් සහ නායකින් වගේම අලුත් අයට මම හිතන්නේ මුජිබර් රහමාන් මන්ත්‍රීතුමා සජබිත් ඒ අවස්ථාවම ලැබුණා. නවක සංවිධායකවරුන්ට, නවක මන්ත්‍රීවරුන්ට බිම ඉඳලා උඩට එන අය තිසකුට්ටි ආරච්චි වගේ කෙනෙක් බදුල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කළ හද්ද පිටිසර ගම්මානයක ඉඳලා පාර්ලිමේන්තුවට වෙලා අද අපේ පක්ෂයේ දැවැන්තීන් සමග එකට එක ඉඳගෙන වේදිකාව තුළ කතා කරන්න පුළුවන් හඬක් හදා ගන්න පුළුවන් අවකාශය මේ වෙනකොට අපේ පක්ෂය තුළ දීලා තියෙනවා. නාමල් රාජපක්ෂ මහතා දැන් පොහොට්ටු අපේක්ෂකයන් ඔහු නීත්‍ය අනුකූල පක්ෂයේ අපේක්ෂකයන්. දැන් පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලලා රාජපක්ෂ මහත්තයාගේ ෆොටෝ එක දාලා පෝස්ටර් ගහගෙන ඡන්දය ඉල්ලලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා දැන් පක්ෂයේ මතයට ගරු කරන්න නැතුව රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කරනවා නම් එයාට මොකද පක්ෂයේ විදිහට ගන්න ක්‍රියාමාර්ග? මම දන්නේ ඒක පක්ෂයේ නීති පද්ධතියන් සහ මහලේකම්තුමා. මොකද මේ කාලේ පක්ෂවලට ඇති වෙලා තියෙන නීති ප්‍රශ්න
තියෙන නඩු ප්‍රමාණ. ඒ නිසා උසාවියත් එක්ක ගනුදෙනු කිරීමේදී ඒ නීතිමය කාරණාවලට යන්න පෙර මානුෂික විසඳාගත යුතු ප්‍රශ්න මොකද? මැතිවරණයක් අස්සේ වෙන ප්‍රශ්න දාගෙන ඒව ගැන හිත හිතා ඉන්නවට වඩා අපේ කඳවුර